සාත්ික සංඛ්‍යයට තිී අපි මීලඟට එකන ගන්න ඕන තවත් දෙයක් ඒකොට අපි කියනවා පරිමේය සංඛ්‍ය කියල පරිමේය සංඛ්‍ය මෙන මේ විදර ගමු අපි නිකිලකුල කිය ඉසට් බගින් පෙන්නමු එක පෙන්න්නනවා මෙනේදද අව යව දෙකක් තියනවා ඒ දෙක එකක් පී එකක් නිකලකුලකේ අවයව දෙකක් තියෙනවා එකක්ි එකක් කිව්ු කිය ළඟට තව දෙයක් සඳහන් වෙනවා මේ කිව් කියනාවයවය බින්දුවට කිසිම අවස්ථාව සමානවෙෙන නෑ කිව් කිය නවයාවය බින්දුවට සමාන වෙන්න කොයි අවස්ථාවතිව මෙන්න කිව් කියන කිව් කිය නාවයයය තමයි මෙහිතියනේ විශේෂත් දැන් කිව් බින්දුවට සමානුයේ නැති වුණම අපට මෙන්න මෙහිවල ලියන්න පුළු පී බෙදීම ඇයිහෙම ලියන්න පුළුවන් වෙන්න කියන එක අපි දැනගන්න ඒ හෙම ියන්න පුළුවන් වෙන්නේ. යම්කිසි විදිියකින් මේ කිව් බිඳුවට සමානුනානම් පී පෙදීම බින්දුව කියන දියන්න පුළුවන් වෙනවන්. එහෙමඋනාම අපට ගනිත මේ තර්ක ගොඩ නැගිය නොහැකි වෙනවා. අනිත මේ තර්කයක් ගොඩනැකිෙ බෑ එම නිසා තමයි අප මුලින් කිව් කියන අවේ අවේ ිඳුවට සමාන වෙෙන නෑ කියල ලව පී බෙදීම කිව් කිය ලියන්න පුළුවන් වෙන මෙය ලිවීම කළ නොහැකි නිසා එය වෙන්න එකැන යම්කිසියාගයක් බින්දුවකින් බෙදීමක් සිතුවෙනෑ එය සිදුවිය කරන්න කරට වැඩක් වෙන්නේ නමුත් බිින්දුුරස් මානුනාම එකට වැඩිවෙන්න ඕනෙ කොස මගයක් එන්න එතකොට එබෙදීමක් කරන්න පුළුවන් මෙහිදී වෙන්නේ අනිත්දේ තමායි පී බෙදුවේම ඒ කියන්නේ පි බිඳුවෙන් පෙදුවොත් එය ගමන් කරන්නවා අනන්තයට ඒ සිදුවෙන් ඒක තමයි ආසන්නම හේතුව කියන්න පුළුවන් අපිට පී කියාගේ බිින්ඳුවෙන් බෙදුතය අනන්තේය නමුත් බිඳුවට වැඩ්ඩිය කුඩා හෝ රිීනාගයකින් හෝ වැඩියග ධනාගයකින්මතන් දසමාගයකින් එය බෙදන්න පුළුවන් එම නිසාය අසමාන කරන්නවා බින්දුවට දැන් ඉහත සඳහන් කර්මුත්තික යම්කිසි සාමීකරණයක් ගොඩනැගෙන.ඒ සමීකරණය අප විශ්ලේෂණය කරලා බලමු මෙහි තියෙනවාක්ද විට පීබෙදීම කිව් කිය. පිබඳීම කිව්ෙන එක තමයි අපි සාධාරණව ගන්න ඊළඟට පිසාහ කිව් එක අවයවයක් කෙනව නිකිලවල මෙය මෙනි සඳහන්නය කතාාව මේ අපි කරන්න බලාපොරොත් වෙන දී කිව් කියන්න මොකක්ද කියන ඊඟට නිකිලයක් වෙන දෙය එකයන්නේ පිසාහ කිව් දෙක කිව් කියන නි කියන කුලකේ අවය යව දෙකක් අපි දන්න පරිමය සංකයක්කයල නිිල කුලකේවය අවයක් කියේල් තමයි පි කිව් දෙක මෙතින් සඳහන් ඊ ළඟට ව් කුඩා සමානවෙන්න කිසි අවස්ථාව බින්ඳුවර කියන දේ තමයි මෙන්න මෙතන කියන්නේ අපි ගැනගත්තදේ කෙටි කල්ලා මේ වාකයින් සහන් කෙනකට මෙනම විදී තමයි තියන්නේෙ මේවාකය ඔබට මතකදදා ගන්න පුළුවන්x ද විට සමානයි පබදීම Q ඊළඟට ප සහකිව් නිකිලකුලකේ අව අවයක් යව දෙකක් ගඟට Q කිසි මහවස්ථාව සමානවෙන්න බින්ඳුවට එහෙම එම ආකාරයෙන් තව අපි කිව් කියන අග මෙතින්ද මේ ගනිතමය ආකාරයෙන් නිරූපණය කරලා තියෙන්නේ මීලඟට අපි දන්නව මෙහි ගැෙනකත් පරිමීය සංකය පරිමය සංඛයා කුලකය තුළ තියන අවයවයත් තමයි නිකිලුලකය ඒක ඇතුළ දිනාවවාදකත් තමයි පි සහ කිව් කියලා අපි ගෙනගත් හොඳර මකතියා ගන්න. ඉළඟට මෙහෙම කියන්න පුළුවන් ලිකිලකුලකය මෙ නිිකිලකුලකය පරිමය සංඛ්‍යකුලකේ පරිමය සංඛ්‍යකුලකේ මෙහි උපකුලකයක් කිය. මෙ නිිකිලකුලකය පරිමය සංකඛයාාකුලකේ උපකුලකයක් කියන කතාවක්තිය. එක යන්න මෙහිදි ගත්තොත්. බස්ස එකක් තුළ, අපි පරිමේ සංකයා බස්සකට සමානකන. නිකිලගුලකය මගීන්ට. මගීන්ගේ ළඟ තියන මුදල් පීකිීවවිදිර තුන්න්න මම සරලො දෙයක් කියන්න ඔය කතාව තමයි මෙතෙන්දි අපි මේ කුල්ලක කියන කතාවෙන් කියන්න. පරිමේ සංකයා ගොලකය තුළු නිකිලකුලකේ තියන නිකිල ගුලකේ ඇතුළ පිකි හොඳයි ඒක පෙන්නන්න මෙන්න මෙීම ඉස්සේ. කිව් කියනක් නිකිලකුල්ලකය පරිමය සංඛ්‍යකුලකේ උපකුලකයක් වෙයි කිය මෙ නිකිලකුලකය පරිමය සංගයාකුලකේ උපකුලකය නළ මේ නිකිල ඒ තමයි අපි සරලව මේ තවත් කිව්වා